ඇලස්කා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පෝලන්ත ජාත්‍යන්තර ගුවන් තොටුපළට හදිසියේ ගොඩබස් වූ පුවතක් විදේස් මාධ්‍යයේ වාර්තා කරනවා. මෙම ගුවන් යානය ගුවන්ගත වී තිබුණු මොහොතේ එහි දොරටුවක් පිපිදී යාම හේතුවෙන් මෙලෙසය පෝලන්ත ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබස් වා ඇති බවයි වාර්තා වන්නේ. මෙම අවස්ථාවේදී යානයේ තුල මගින් 171 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 6 දෙනෙකු සිට තිබෙනවා. යානය පෝලන්තයේ සිට කැලිෆෝනියාවේ ඔන්ටාරියෝ දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි විදේශ මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ. අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවයි ඇලස්කා ගුවන් සේවයේ සඳහන් කරන්නේ.